அதத் சுப்புருதுலச ஒபமே எக்வான்னே ட்ராவலர்ஸ் எஃப்எம் நாளிக்காவின் விகாஷனே வன மூணட்ட மூணு வருஷத்தான சமக அதா தப்ப சமக சுப்புருதுலசம எக்வ சிட்டின்னே ஜே எஸ் காலகோலமத்துமா ஓஹு ஜேஷ்ட கத்திகாச்சாரவரே வித்வத்தே காலகோலமத்துமணி சுபசந்தியாவா கொபட்ட சாதரன் பிலிகண்ணம் வத்துமணி ட்ராவலர்ஸ் எஃப்எம் நாளிக்காவெனுவேன் මම දැනග මුලින්ම ඔබගෙන් දැනගන්නට කැමති මේ දවස්වල ඔබ මොකද කරන්න කියලා. ඒ වගේම කොහොමද ඔබගේ රාජකාරී කටයුතු ඊළඟට තව පොත් ලිවීමේ කටයුතු ඔබගේ විචාර කටයුතු කොහොමද කරගන්නේ කියලා දැනගන්න කැමතියි. සුබ සන්ධ්‍යාවක් ජානි. මේ දවස්වල රට පොඩ්ඩක් දැන් හොඳට යනවා. පොඩ්ඩක් ලොක්ඩවුන් එක ඉවරලා යම තියෙනවා. මම ඒ තාම මම ඉතින් ගෙදරලා චාරයක් නැතුව ඉන්නෝනේ. එහෙනම් කාලවල මැත්තුමනි අපි තවදුරටත් කාලය කා දමන්න නැතුව අපි වැඩසටහන ආරම්භ කරමුනේ. මම හිතන්නේ ඒක හොඳයි නේද? ඔව් ජානි අපි එහෙම කරමු. මැදතුමනි අද වෙනකොට රටේ බොහෝ කෙනෙක් අතර ඇතිලා තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි මේ ආහාර අර්බුදය. මොකද බඩු මුට්ටු එන්නේ නැහැ රටවල් වලින්. එතකොට අපේ රටේ වගා කිරීමට හැකියාවක් නැහැ. එහෙනම් ඇත්තමනි මේ කෘෂිකර්මාන්තය. මේ ගැන ඔබතුමා දරන මතය මොකද්ද? කොහොමද මේ කෘෂිකර්මාන්තය අපි නගා සිටවන්න ඕනේ? මොකද්ද දැන් අපේ කෘෂිකර්මාන්තයට වෙලා තියෙන්නේ රට තුල? ජයනි දැන් නගා නෙමෙයි සිටවන්න වෙලා තියෙන්නේ. අක්කා ගොඩක් කට්ටිය හිතන් ඉන්නේ මේ කෘෂිකර්මාන්තය ගන්න ඇග්‍රිකල්චර් ඩිග්‍රියක් ඕනේ කියලානේ. අපේ මේ පරම්පරාවේ ලොකු මිනිස්සු ඇග්‍රිකල්චර් කළාද මේ කෘෂිකර්මාන්තය කරේ. තමුන්ගේ ගෙදර ටුට්ටක් මිරිස් පැලයක් වම්බොටු පැලයක් බණ්ඩක්ක ටිකක් පැල කරා නම් තමුන්ට කෑවැගින් රටේ ඉනකම් බලන් ඉන්න ඕනේ නෑනේ දෙයනේ. එහෙම කරා නම් රට සස්වරි වෙන්නේ. වවන්නෝ දිනන්නෝය කියලා ඕවා කියලා තියෙන මක්කටයි. දැන් ඉතින් ක්‍රෝටන් පැලනේ කන්න වෙන්නේ. ගෙවල් වල තනිකර තියෙන ක්‍රෝටන් ගස් ඇන්තුරියන් ගස් ඒවා ඩෙවල් දාලා තමයි බුලට කන්න වෙන්නේ. ඒ කතාව නම් සහතික ඇත්තම ඇත්තමනි. මොකද අද කාලේ වෙනකොට අපේ ගෙවල් දොරවල් වල තියෙන්නේ ඇන්තුරියම් පාම් ගස් ඊළඟට අර ඕස්ට්‍රේලියන් ග්‍රාසස් ඕවා තමයි තියලා තියෙන්නේ. මිනිස්සුන්ට වවගා කරන්න තිය අඩු ගන්න ඇත්තමනි. අපේ ගෙදරවත් තවල නැහැ ඇත්තමනි. මම ඔබත් සමග අදහස් හුවමාරු කරගන්න කැමති මේ පාසල් අධ්‍යාපනය ගැන. අප රටේ ගොඩාක් දුරට මේ පාසල් අධ්‍යාපනය එතකොට හරියට කෙරෙන්නේ නැහැ. ඒ වගේම පාසල් තුළ ගන්න නැති නිසා මිනිස්සු ළමයි අමතර පන්ති වලට යන්න පුරුදුලා තියෙනවා. මොකද්ද මැතුමනි මේකට දෙන්න පුළුවන් අපිට විසඳුම? ජහනි ඕවා විගඩන්න ජහනි. ඔයා දැන් මොන පොසිෂන් එකද ඉන්නේ මෙතන ජනමාධිවේදිනියක්? ඔයා අමතර පන්ති ගිහිලා නැද්ද? මම අමතර පන්ති ගිහිලා නැද්ද? ගිහිලා තිනවනේ. ඒ පාසල අධ්‍යාපනය ඒ විදිහට කරන්න ඕනේ. ඒව හරි මිනිස්සුන්ට බාර දෙන්න ඕනේ. ටියුෂන් සර්ලා ඉස්කෝලේ කරන්න ගියාම ඕක වෙනවා. ඒකෙන් සුදුසු තැනකට වලටපත් වෙන්න ඕනේ. අධ්‍යාපනය කරලා තියෙන අය අධ්‍යාපනයටපත් වෙන්න ඕනේ. එතකන් ඉදින් පාසල අධ්‍යාපනය මෙහෙමම තමයි ඉතින්. ඒ කියන්නේ ඔබතුමා අනුමත කරනවද මේ ටියුෂන් කඩකාරයන්ගේ මේ ප්‍රශ්නය? මේ මතය ටියුෂන් කඩ කියන මේ දේවල් අප සමාජයේ තියෙන්න ඕනද නැද්ද? මේමයි කියන්නේ. පාසල් අධ්‍යාපනයේට මූලිකත්වය අනිවාර්යෙන් දිය යුතුයි. ක්ලාසස් තියන්න පුළුවන් 3 3:30න් පස්සේ 4න් පස්සේ. මොකද අපේ කාලේ අපි එහෙමයි කරේ. අපේ කාලේ අපි ක්ලාසස් වලට ගිහිල්ලා අපිට කියන්න බෑ ක්ලාසස් නවත්තන්න කියලා. ඒ ක්ලාසස් තියන්න ඕනේ. ඒව ඔක්කොම ඉස්කෝලේන් පස්සේ තියන්න ඕනේ. මේ උදේට ක්ලාසස් මම අනුමත කරන්නේ නැහැ. ඒ වුණාට හන්දෑවට ළමයි සෙල්ලම් කරන්න ඕනේ. ළමයි වෙන මොහරි ක්‍රීඩාවක් කරන්න ඕනේ. මොක් කර කරන්න ඕනේ. හැමදාම ක්ලාසස් යන්න බෑනේ. ඉස්සර අපිට තිබ්බ ක්‍රමෙම ඒ වන්ට තියන්න ඕනේ. මැතිතුමනි එදා අපේ කාලේ එදා ඔබතුමාගේ කාලේ වගේ නෙමේ අද ළමයින්ගේ ජීවන රටාව. එතකොට අද ළමයි පාස් උදේ පාන්දර නැගිටගෙන ඉස්කෝලේ ගිහිල්ලා ඊට පස්සේ ගෙදර ඇවිල්ලා ඇඳුම් මාරු කරලා ආයෙ ටියුෂන් ගිහිල්ලා ළමයි ගිහින් රෑ දෙකොඩ හරියේ. එහෙම වුණාම ඒ ළමයි තනික රොබෝල වගේනේ. මගේ මතේ නම් මම මාධ්‍යවේදිනියක් විදිහට මම දරන මතේ නම් පාසල් අධ්‍යාපනය අපි හරියාකාරව කරලා ටියුෂන් කඩන තියෙනවා නවත්තලා දාන්න ඕන. ජයනි මෙහෙමයි වාගේ මතය ඒක වුණාට මට කරන්න දෙයක් නැහැ. මගේ මතය මේක කියලා මට ඒක වෙනස් කරන්නත් බෑ. පන්ති තියෙන කෙනාට පන්ති තියන්න පුළුවන්. ඒක රජයේ මතයක්. ඒක රජය දැනගන්න ඕනේ. ඒවා අවෝසි කරලා දාන්න. ඒක ඔබ කිව්වයි කියලා මං කිව්වයි කියලා ඒක වෙනස් වෙන්නේ නැහැ. අය දෙමාපියන් එවන නිසා නම් මේ මිනිස්සු ක්ලාසස් තියන්නේ. ක්ලාසස් තියන්න උමනාවක් නැහැ නේ මේ මිනිස්සු මිසෙනක නැත්තම්. සෙනගේ ඉන්නින්දනේ මොකලෝ එහෙම කරන්නේ. මැදතුමනි ඔබතුමයි මායි අතර වාද විවාද ඇති කරගන්න මේකට අවශ්‍ය නැහැ. අපි මේ පිළිබඳව අපි දෙමාපියන්ට බාර දෙමු. දෙමාපියන් දැනගන්න ඕන ළමයින්ව රොබෝ කරන්න නැතුව ළමයින්ට ළමා කාලේ විඳින්නට ඉඩ දෙන්නට. එහෙනම් අපි ඊළඟ අපේ මාතෘකාව විදිහට මම තෝරා අරගෙන තියෙන්නේ විරකියාව. මේ විරකියාව අද වෙනකොට අප සමාජයේ මුළු ලෝකයේ තුලත් බලපාන ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා.
මේ පිළිබඳ ඔබතුමා දන්න මතය මොකක්ද? ඇයි මේ විරකියාවක් ඇතිවෙන්නට හේතුව? මොකද්ද මේකෙන් වෙන්නේ? අපේ රටේ විරකියාව පවතිනවා. ඒ පැවතුනට ඒක නැති වෙන්නේ නැහැ. මොකද ෆොරින් ඉන්වෙස්ට්මන්ට් රට ඇතුළට එන්න ඕන. මොකද ඔක්කොන්ටම ගවර්න්මන්ට් ජොබ් එකක් ගන්න බෑනේ යානේ. සීමිත පිරිසකටයි ගවර්න්මන්ට් ජොබ් ගන්න පුළුවන්. ගවර්න්මන්ට් ජොබ් වලත් වැඩ කරන්නේ නැහැනේ. ඒ වැඩ කරන්නේ කියන්නේ පත්වීම් දීලා දේශපාලන විදියට එහෙම නැත්නම් අධ්‍යාපන සුසුකම් වලට දීලා අධ්‍යාපන සුසුකම් තිබ්බට වැඩක් නැහැ ප්‍රායෝගික දැනුම නැතුව. හිතන්නකෝ එක්සිකියුටිව් පෝස්ට් එකකට යන මිනිස්සෙක් කිසිම අධ්‍යාපනයක් නොකර පොඩි තැනේ ඉඳලා එක්සිකියුටිව් වෙනවා කියලා. එයාට ඒ තැනේ එයා හොඳට වැඩ රස්සාව කරනවා. දැක පාට ඩිග්‍රී දෙයක් තුනක් ආපු කෙනෙක්ට එතින්ද ඒ පොසිෂන් එකටම ගිහිල්ලා ඒම කම්පැනියෙම වැඩේ කරන්න බැරි වුණොත් මොකද වෙන්නේ? එම නිසා අධ්‍යාපනයක් තියෙන්න ඕනේ, එක්ස්පීරියන්ස් එක තියෙන්න ඕනේ. ඒ දෙකම ඕනේ. කැම්පස් එකෙන් අයින් වෙන කමාරයට තියෙන්නේ এডুকেෂන් ක්වොලිෆිකේෂන් එක විතරයි. ඒගොල්ලෝ කැමති නැහැ පොඩි තැනකින් පටන් ගන්න. පටන්ගෙන උඩට යන්න. දැන් මේ හැමතැනම පොඩි තැනකින් උඩට ගිය අය තමයි දිනු වෙලා තින්නේ. ගවර්න්මන්ට් සෙක්ටර් එකේ කාර්යක්ෂමතාව ඇති කරන්න ඕනේ ප්‍රථමයෙන්. තවද ෆොරින් ඉන්වෙස්ට්මන්ට් රටවලට ගේන්න ඕනේ. කම්පැනිස් හදන්න ඕනේ, ෆ්‍රී සෝන් හදන්න ඕනේ. එතකොට තමයි රටක් දියුණු වෙන්නේ. එතකොට තමයි විරකියාව තුරන් වෙන්නේ. මෑතුමනි, එතකොට ඔබතුමා හිතන ආකාරයට මේ විරකියාවට දෙන්න පුළුවන් විසඳුම මොකක්ද? හොඳම විදිපිලියම් මොකක්ද මේක නැති කරන්න නම්? නැත්තම් මේ කටරම් බලන් හිටියයි කියලා විරකියාව 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 කිය කිය හිටියයි කියලා අර දේවල් කරන්න නැතුව කිසිම දෙයක් හැදෙන්නේ නැහැ ධ්‍යානි. වැඩක් නැහැ කතා කරලා ඔයගේ සම්බන්ධව වෙන්නේ නැහැනේ. මමත් හිතන විදිහට ඒ පිළිබඳව අපි වැඩිදුර කතා නොකර ඉන්නවා නම් ඒක හොඳයි කියලා තමයි මටත් හිතෙන්නේ කාලගොල මැතුමනි. ඒත් මේ හේතුව නිසා මැතුමනි අද ගොඩාක් පුද්ගලයෝ විදේශ රැකියාව හොයාගෙන යන්න පුරුදු වෙලා තියෙනවා. එක එක රටවල් වල විශේෂයෙන් මේ මැද පෙරදිග රටවල් වලට විදේශ රැකියාව හොයාගෙන යන්න පුරුදු වෙලා තියෙනවා. එතකොට ඒ පිළිබඳ ඔබතුමා දරන මතය කොහොමකක්ද? මේ විදේශ රැකියාව වලට යන්නේක හොඳයිද? ඒකෙන් මොකද්ද වෙන්නේ? ඒ වගේම ලැබෙන අතුරු ප්‍රතිවිපාක මොනවාද? ඔබතුමාගේ මතය මේ පිළිබඳව පැහැදිලි කරමු. ඒ මිනිසුන්ට ලංකාවේ හම්බෙන පඩිය මදි හින්දා, යැපෙන්න බැරි හින්දා, යැපෙන්නු වැඩි හින්දා. තමයි රට යන්නේ. ඒ මිනිසුගේ ප්‍රශ්න වලට අපි විසඳුම හොයන්න ඕනේ ජානි. ඒ ප්‍රශ්න වලට විසඳුම දවසින් දෙකෙන් හොයන්න බෑ. ඒක ප්ලෑන් එකකට යන්න ඕනේ. ඒ මිනිසු දැන් තියෙන තත්ත්වයන් මට දෙන්න පුළුවන් ජානි එක මුත්‍රේ. ඒ මිනිසු යන්නේ සාධාරණ හේතුවක් ඉඳලා. ඒ මිනිසුන්ට ඒ මිනිසුගේ පවුලට ගන්න ඕනේ. හම්බෙන වේතනය මදි ලංකාවේ. ඒකින් තමයි ඒ මිනිස්සු යන්නේ. ඒ මිනිස්සු ගිහිල්ලා සමහරු හොඳට රැකියාව කරනවා, සමහරු අය හොඳට රැකියාව කරන්නේ නැහැ රටවල. වෙන වෙන වැඩි වැඩ කරනවා. අපි දන්නවා ඒ වැඩි වැඩ. ඒකකින් ද පරිස්සමෙන් ජීවත් වෙන්න කියලා තමයි කියන්න පුළුවන්. මේ වෙලාවේ හැමෝම කොරෝනා ප්‍රශ්නෙින් ද රැකියාව නැති වෙලා තියෙන්නේ. යන එන මන්නේ. එයාපෝට් වල කොහෙටවත් යන්න විදියක් නැහැ. අපි ඔක්කොන්ටම බුදු සරණයි කියලා කියමු. ජේස් කාලගොල මැතුමන්ද සමගින් ඔබගේ ආලින්දයට නැවතෙන බලාපොරොත්තුෙන් සමුගන්නා මම ජිහානි. එසේනම් අවසන් කිරීමට මත්තේ නැවතත් ඔබ හමුවට එන බලාපොරොත්තුවේ මෙවන් වූ සුන්දර වැඩසටහනක්ද සමග ඔබගේ විද්වත් අපගේ ගරු කථිකාචාර්ය